එකම අපි කියන්න ඕනේ මේ රටේ තාත්තලා පුතාලගේ අම්මලා පුතාලගේ අම්මලා දුවලගේ දේශපාලනයක් තමයි අද සිද්ධ වෙමින් තියෙන්නේ විශේෂයෙන්ම දැන් මේ දේශපාලන ක්‍රියාවලියේ අවුරුදු 74ක ඉතිහාසය ගත්තාම තාත්තලා පුතාලා පුතාලගේ පුතාලා දැන් තුන්වෙනි පරම්පරාවටත් ඇවිත් තියෙනවා ඒ තාත්තලා පුතාලගෙන් ආපු දේශපාලනයේ වගේම පක්ෂවල දැන් පැටවු ගහපු කණ්ඩායමක් හැදලා ඉන්නවා එක්සත් ජාතික පක්ෂය ගත්තාම ඒකේ පැටියා තමයි සමගි ජන බලවේගය ඒවගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තාම ඒකේ පැටියා තමයි ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණ ඒවගේම ජනතා විමුක්ති පෙරමුණ ගත්තාම ඒකේ පැටියා තමයි පෙරටු ගාමි සහ ජනතා ජාතික නිදහස් පෙරමුණ මම කියන්නේ මෙන්න මෙහෙම පක්ෂ ටිකක් හැදලා තියෙනවා මේ සියලු පක්ෂ මොකක්ද මේ රටට කරලා තියෙන්නේ මේ පක්ෂවල හැමෝගෙම අත්වල ලේ තියෙනවා මේ හැමෝගෙම පක්ෂවල වැඩ කරපු අයගේ ගෙවල් ගිනි තැබීම් මංකොල්ල කෑම් පහර ගැනීමේ චෝදනාවන් තියෙනවා මේ රටේ මේ දේශපාලන පක්ෂ නිසා අපි සාමාන්‍ය කියන්නේ දේශපාලනයේදී පක්ෂ අවශ්‍යයි පක්ෂ වලින් තමයි ලොකු කාර්යභාරයක් වෙන්නේ කියලා. හැබැයි අපි දන්න දේ තමයි අපේ රටේ දැන් මේ වෙනකොට ලියාපදිංචි දේශපාලන පක්ෂ 79ක් හිටානිද දිහාට තවත් යම් පක්ෂ සංඛ්‍යාවක් එකතු වෙවි. පක්ෂ වැඩි වෙන්න සිද්ධ වුණේ අර්බුදයක් මිසක් රටට සහනයක් නෙවෙයි ජනතාවට සහනයක් නෙවෙයි. මේගොල්ලෝ හැම වෙලාවෙම කළේ මොකක්ද එකිනෙකා එකිනෙකාට අවශ්‍ය විදියට යන කොටා ගත්තා, මරා ගත්තා, තර්ජනය කරගත්තා, මිනිස්සු බෙදුවා, ආයතන බෙදුවා, ගම් බෙදුවා, රටම බෙදුවා. දැන් අපිට මොකක්ද අන්තිම වෙලා තියෙන්නේ? බංකොලොත් රටක කර්ම ගෙවන මිනිස්සු බවට පත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මෙතනින් ගැලවෙන්න නම් අපි අලුත් විදියකට හිතන්න ඕනේ. අලුත් ගමනක් යන්න ඕනේ. අරගලයෙන් 2021 වර්ෂයේ කරපු අරගලයෙන් අපි දීපු පණිවිඩය ඒකයි. මේ ලෝකේ සමහර රටවල් මේ අරගලයත් එක්ක යම් ජීවියක් ලැබුවා. ඒ අත්දැකීම් ඔවුන්ගේ අත්දැකීම් බවට පත් කරගත්තා. ඒ අනුව ඔවුන් ක්‍රියාත්මක වුණා. හැබැයි අපේ රටේ යම් ආකාරයක තක්කඩි ක්‍රියාවලියක් හරහා අරගලයේ අරමුණු සපුරා ගැනීමේදී යම් යම් බාධාවන් මතුවලා තියෙනවා.